ඔව් හරි වටිනවා මේ ප්‍රශ්නේ නම් ප්‍රඥාව දිනු වෙන්න උසස් සමාධියක් ධානි ඕනද කියලා පින්වතුනි පින්වතුනි අපි ඔය බලාපොරොත්තු වෙන ලෝකෝත්තර ප්‍රඥාව මතු වෙන්නේ ඔය කියන සතිපට්ඨානේ වැඩිලා එන ප්‍රඥාව යෝනිසෝ මනසිකාරය මෙයා වෙලා එන එක එන්නේ ඒකට බාධා කරන්නේ තමයි මොකද්ද පංච නිවරණයන් ඔය පංච නිවරණයන් දන්නවනේ කාම රාගය කියලා කියනවා නිදිමත ව්‍යාපාද තින මිද්‍යා ඔය ඔය ටික. දැන් බලන්න ඔය කෙලින්ම සම්බන්ධ සත්වමනිත් එක්කනේ. ඉතින් මම ඔය ගහගෙන ගහගෙන ආවේ ඒකට බාධා කරන එක ගොරෝසු මට්ටමේ ඉඳන්නේ ඔය අමෘෂ්‍ය නැටි ඉන්ටර්නෙට් එක මෙයා වෙන්නේ නැටි ඔය ඔතන ටෙන්ඩ තමයි. හැබැයි ඕක කියලා වැඩක් නැහැනේ මේව කර කර මේගොල්ලෝ පායෝගික ජීවිතේ. ඒකෙතන මහාඳුරු කුචි කවනවා හිත ඊට පස්සේ යනවා එච්චරයි. මට ඕනේ නැහැ පිඟුදිනේ. මේ හමු වෙන එකෙන් මම කියවනේ මේ හොල්මනක් වගේ තමයි මේ හම්බ වෙන්නේ. අතර 2015 ඉඳන් මේක බෝනස් මට මේ පිංගුතුල්ලා මගේ කාලේ කියන්නේ අනේ පිංගුතුල්ලා හිටියා මං එන කාලේ ලොකු උනන්දුවක් තියෙනවා මේකෙදි පිංගුතුල්ලාගේ මොකක් හරි ලොකු වෙනසක් වෙන්න ඕනේ මේ මාර්ගයේ මේකෙ වඩන කට්ටියක් ප්‍රතිපත්තියට තැන දීලා යන කට්ටියක් ජීවිතයකට පුදල යන කට්ටියක් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ එහෙම වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් සෝරි මාසෙ හම්බ වෙලා ඒක වෙන්නේ කොහොම හරි පංච නිවරණ තමයි ඒක මේ වගේ පින්වතුනි හිතන්න අපි ඩයි බුදුහාඳුරේකට උපදේශ මේවා දෙනවා වතුර එකකට මොකද ඒක කියන්නේ මේ උපමා දෙනවා මොකද අපි කියමුකෝ කල ඔය පේන් තින්ත තින්ත අපි වතුර එකට දැම්මොත් අපිට අපේ රිෆ්ලෙක්ෂන් එක පේනවද පේන්නේ නැහැ ඒ වගේ කියලා කියනවා කාම රාගය රාගය කෑමෙන් හෝ රාගෙන් හෝ සීනරි එකක් බලන එකෙන් හෝ ඔක්කොම රාගය ටයිල්ස් ලස්සනට දිනවා කියලා හරි කුස්සිය ලස්සනට කුස්සිය සුද්ධ කරන්න ඕනේ ඒවා තියෙන දැන් මේ සුද්ධ එහෙම ඒවා කරනවා හොඳට ඒ විදිහට තියෙන්න ඕනේ හැබැයි කවවර ඇවිල්ලා එතන මඩ හැලුවොත් කේන්තියක් නැතුව ඉන්නත් ඕනේ මොකද බින්ගත නැත්තම් කුස්සිය සුද්ධයි එළිය සුද්ධයි ඇතුලේ කිලුටුයි තමන් කුස්සියත් සුද්ධව තියෙන්න ඕනේ කුස්සියට ඒ සුද්ධභාවයට ඇලෙන්නේ නැති එක තමයි ඇතුලේ සුද්ධ තේරෙනවද නේද බින්ගතුනි එතකොට තමන්ට තමයි ඒක ලස්සනයි එළියත් ලස්සනයි ඇතුළෙත් ලස්සනයි. ඒ කියන්නේ ඇතුළේ අර එහෙම ගැටෙන්නේ නැහැ. ඉතින් ඒ ඕන ඇට්‍රැක්ෂන් එකක් ඇස්කන්නාස වලින් පංච නිවරණයන් කාමරාගය ඇක්ටිවේට් වෙනවා. ඉතින් කාමරාගය එක බාධාවක්. කාමරාගයත් එක්ක තමයි පටිගය. තමට ගැටෙන ගතිය. පින්වතුනි ගැටෙන එක මේ මොනවාද අතර කාමරාගේ මත තමයි ගැටෙන එක සිද්ධ වෙන්නේ. ගොඩක් අය දෙනවා මෛත්‍රී භාවනාවේ මේක නටපත් කරන්න බලන්නේ නැහැ. කාමරාගේ අඩු වෙච්ච තරමට තමට ගැටීම අඩු වෙනවා. සාමාන්‍යයෙන් අපි ගැටෙන්නේ අපිට මහන්සි ඉඳ පින්වලදී. දවසක් පොලිස් කාර්යයක් ආවා මේ බලනකොට මගේ දන්න සමාජක දායක මහතුරුට හිතට පෑදිලා හැමතැනම බණ කී කියනවා ඒගොල්ලන්. ඉතින් ඒ පොලිස් කාර්යාලලා තියෙනවා ඔයාලා පොලිස් කාර්යයට කියලා දෙනවා මේ මහත්ය. ඕගොල්ලන්ට තරහ යන්නේ මහත්ය මේ අසරණ හින්දා කියලා. එතකොට එයාට තින් තේරිලා තියෙනවා ඕ නේද? එයා හිතන්නේ මහා ලොකු කමක් මේ අපි මේ තරහෙන් කියන්නේ මේ බැන්ලා කියන්නේ. ඉතින් එයා ඒත් හිතුවා එතන එක්ක ඔයාට ඔවා කවුද කියලා දෙන්නේ ඔහොම කියලා. ඊට පස්සේ ඔහොම කියලා තමයි මේ මන් දැක්ක සක්මන් කියා බලබල හිටියා සෙනඟ අනකල් හම්බ වෙන්නේ. ඉතින් මේ මහත්ය කියපු කරුණ හරි. අසරණ හිඳ තමයි පින්වතුනි. මොකද අසරණ වෙන්නේ කොහමද? දැන් ස්වාමිවංශ කෙනෙක් වුණත් ස්වාමිවංශයට දාණේ දෙන්නේ නැතුව, නාවන් නැතුව මේ මොනවාද නිදිමරලා දවස් පහක් වගේ තියන්න බලන්න ඕනේ භාවනා කරවන්නේ නැතුව මෙහෙම තිබ්බොතින් අනිවාර්යයෙන්ම කේන්තියයි ඒ කියන්නේ මොකද තමන් දුර්වල වෙනකොට තමන්ට දරන්න බෑ දේවල් ඉතින් තමන් ඉන්ද්‍රියම් පිනවනකොට එනර්ජි ගොඩක් ලොස් වෙනවා තමන් අසරණ වෙනවා තමන්ට නිකන් පණ නැහැ වගේ වෙනවා එතකොට කේන්තියන් ඒවත් ඔක්කොම වැඩි වෙනවා නිදිමත වැඩි වෙනවා සත්ව ගති ඔක්කොම වැඩි වෙනවා පිටත ඉතින් ওই පංච නිවරණයන් එකක් තමයි ওই ටික. ඔය කේන්ති අනේක කියනවා වතුර මොනවාද මේ මොනවාද කියන්නේ මොනවාද තම්බනවනේ බොයිල් කරනවා. බොයිල් කරනකොට අර බිබිලි බිබිලි දාන්නේ. ඒ බිබිලි බිබිලි දාන භාජනයකට අපි මූණ බැලුවාට පේනවද? පේන්නේ නැහැ පින්වතුනි. ඒ වගේ තමයි අපිට කේන්ති ගිය මනසකට සත්‍ය පේන්නේ නැහැ. යථාර්ථය පේන්නේ නැහැ. ඒ ඉතින් ওই සාමාන්‍ය යථාර්ථයක් පේන්නේ නැහැනේ. ඉතින් ඔය වගේ අර අනිත්‍ය වදින නිදිමත නිදිමත වලට බන තේරෙන්නේ නැහැ. මොකද්ද කිව්වේ ඊට පස්සේ මතක් අමතක වෙනවා ඒ වගේ. තව ඔය කරුණ ටික ඔය පහම දින සැක ගතියෙන් බය ගතියෙන් ඔහොම ඉන්නකොට එහෙමත් ඒකත් එමේ මනස දුර්වලයි හැම වෙලෙම.
ඉතින් මේ පංච නිවරණයන් ඔහොම තියෙද්දි සතිපට්ඨානෙ හරියට වැඩෙන්නේ නැහැ. හැබැයි ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදී අර යා කන්ඩිෂන් එකට ගියා වගේ දැනෙනකොට තමයි භාවනා අවස්ථාවවලදී. ඒ කියන්නේ තලමාරු වෙනවා තමයි මනස විඥාණය. ඒ අවස්ථාවේදී පින්වතුනි මනස නිදහස්. මනස මාංචුවල මාංචුත් එක්ක නෑ බර නෑ. ඕන පැත්තකට විහිදුවමින් තමයි කල්පනා ශක්තිය එනවා. දැන් සාමාන්‍යයෙන් මම මේ බරටදී භාවනාවේ ඒ ටික කරගෙන එන්නේ. ප්ලෑන් කරන්නේ නෑ. ඊට පස්සේ ඔන්නෝම කතා වෙනවා. හැබැයි ඒක තියාගෙන එතකොට මට පහදෙලිව මොකක් හරි දෙයක් පහදෙලි වෙනවා. මට අමතක වුණත් මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් යනවා මිනිස්සුන්ට උනාදී උදව් වෙයි කවදා හරි. ඉතින් ඒක අර ඕන දෙයකට ජීවිතේ අර ඒ අර පංච නිවෙන්නේ මිදෙනකොට තමන්ගේ මනස හොඳට ඩ්‍රයිව් කරන්න පුළුවන්. හොඳට හැම දෙයක්ම කරන්න පුළුවන්. රස්සාවේ දේවල් හරියට තීරණ ගන්න පුළුවන්. මහන්සි නෑ වැඩ කරනකොට. හැබැයි ඒවට පාවිච්චි කරන්න නෙමෙයි පින්වතුනි මේ වැඩ කරනකොටත් භාවනා කරන්න ඕනේ. එතකොට ඉඳගත්තම හොඳට තව සමාධිය වැඩෙන්නේ.